දෙදස් දාය ඒලෙවෙල් අටවැනි ගාන. දෙදස් දාය ඒලෙවෙල් අටවැනි ගාන මෙක් කියනවා. වස්තුව කෝණික ප්‍රවේගේ රූපය පෙන්වා ඇතරින් කාලය සමග විචලනය වේ. කාලයත් එක්ක කෝණික ප්‍රවේග ප්‍රස්ථාර දීලා තියෙනවා. y සමාන mx ආකාරයයිනේ. අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? කාලය සමග කෝණික විස්ථාපනයේ විචලනය. ඉතින් පුතේ අපි දන්නවා කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනයේ වෙනස් වීමේ ස්වීකෘතාවය. මොකද වෙලා තියෙන්නේ මේ කෝණික ප්‍රවේගයෙන් එන්න වැඩි වෙලා. මෙයා එන්න වැඩි වෙලා එහෙනම් කෝණික විස්ථාපනස් වීමේ ස්වීකෘතාවෙන් එන වැඩි වෙන්න ඕන. අපි අඳිනෝ කාලයට අනුව කෝණික විස්ථාපනයේ ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරයේ බෑවුම මොකද්ද? d θ බෙදීම dt. කෝණික විස්ථාපනස් වීමේ ස්වීකෘතාවය තමයි බෑවුම. ඉතින් මොකද වෙන්නේ? කෝණික ප්‍රවේග ආරම්භයේදී බිඳුවයි. එහෙනම් බෑවුම ආරම්භයේදී බිඳුවයි. මේ මේක බිඳුව නම් බෑවුම බිඳුවයි. අර ප්‍රස්ථාරේ බෑවුම. කෝණික ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනව ධනව. කෝණික ප්‍රවේගය ධනව වැඩි වෙනව නම් d θ බෙදීම dt කියන්නේ මේ ප්‍රස්ථාරේ බෑවුම ධනව වැඩි වෙනව. හරිම නියමයි. ඕක තමයි උත්තරේ. උත්තරේ වෙන්නේ 5.